ඔබේ දරුවාට නව සිග්නල් දන්තාලේ පිය ලබා දෙන්න සිරිලක සිනා සුරකේවා. පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට සර්වපාක්ෂික සමුළුවක් කැඳවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගියදා ජනාධිපතිවරයාට යෝජනා කර තිබූ අතර ඊට එකගවෙමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සිවිල් පක්ෂවල නියෝජිත හමුවක් මාර්තු 23 වනදා පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කළා. කෙසේ වෙතත් එම සර්වපාක්ෂික සමුළුවට තම නියෝජිතයින් සහභාගී නොවන බව ජාතික ජන බලවේගය ඊයේ ප්‍රකාශ කළා. එමෙන්ම පසුගියදා අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන් පිළිමහතා ඊයේ සඳහන් කළේ තමන් මෙන්ම විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර යන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකින්ද මෙම සමුළුවට සහභාගී නොවන බවයි. කෙසේ වෙතත් එම පක්ෂ 10 නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුලලී රතනහිමියන් සහ මහාචාර්ය තිස්සවිතරණ මහතා මෙම සමුළුවට සහභාගී වන බව ගම්මන් පිළ මන්ත්‍රීවරයා පැවසුවා. මේ අතර විපක්ෂ නායක කාර්යාලයේ අද නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනාධිපතිවරයා කඳවා ඇති සර්වපාක්ෂික සමුළුවට සමගි ජන බලවේගයේද සහභාගී නොවන බවයි. සර්වපාක්ෂික හමුව කැඳවමින් ජනාධිපති ලේකම්වරයා වූ ලිපියට පිළිතුරු ලෙස නිකුත් කළ නිවේදනය දක්වන්නේ රට මෙවර විට මුහුණ පා ඇති ආර්ථික සමාජීය ගැටලු සියල්ල වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවකත් අතාර්කික තීරණවල ප්‍රතිඵලයක් බවයි. ආණ්ඩුව දීර්ඝ ලෙස ජනතාවට පීඩනයක් ඇති කරලා තිබෙනවා. ඒ නිසා මේ කරන්නේ මාධ්‍ය සංදර්ශනයක් කියන එක අපිට පේන්නේ. ඒ නිසා අපි තීරණය කරලා තිබෙනවා මේ සමුළුවට සහභාගී නොවිය යුතුයි කියලා. දැන් ඔබතුමාලා සමුළුවක් ඉල්ලා හිටියා. දැන් ඔබතුමාලා ඒක වර්ජනය කරනවා. නෑ, අපි යෝජනා ගණනාවක් දුන්නා. ඒ යෝජනා පිළිබඳ කිසිදු සැලකිල්ලක් නැතුව මේක දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්න මේ උත්සාහ කරන්නේ. පක්ෂ 11වල් අතරම අපිට අදාළ නැහැ. ඔය සියලු දෙනාම වග කියන්න ඕන මේ රාජපක්ෂ පාලනය ගෙන ඒමට. ඒ පව් වලින් බේරෙන්න බෑ මේ ඔය එක එක සෙල්ලම් දාලා. ඔය සියලු දෙනාම එකට බැඳලා මූද දාන දවසක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ. ඒ නිසා රාජපක්ෂලා ගේන්න කටයුතු කරපු විමල්ලා ගම්මන්පිල්ල වාසුලා එකට බැඳලා මූද දාන්න ඕන. හොඳ ගල් ගෙඩියකුත් බැඳලා උඩට එන්න බැරි වෙන්න. කෙසේ වෙතත් ජනාධිපතිවරයා කඳවා ඇති සර්වපාක්ෂික සමුළුවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන බව එහි උපනායක අකිල විරාජ්කාරී වසම් මහතා අද පැවසුවා. සර්වපාක්ෂික සමුළුවට සම්බන්ධ වුණොත් තමයි මේ රටේ ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන්, නැත්නම් ආණ්ඩුවට කියන්න පුළුවන් මේ අවස්ථාව මගහැරියා කියලා. ඉදිරි කාලයේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවුනොත් ඒකේ ප්‍රතිවිපාක ජනතාවට බුද්ධි විඳින්න වෙනවානේ. කවුරු ආවත් කරන්න බැරි නිසා තමයි ඔක්කොම එකතු වෙලා ජාතික ප්‍රතිපත්තියක් හැදිය යුත්තේ. මේ අතර දෙස් විදෙස් විද්වතුන්ගෙන් සමන්විත සර්වපාක්ෂික සමුළුවක් යනවා තිරසන සංවර්ධනයේ උදෙසා සැලැස්මක් සකස් කිරීම වැදගත්කම පෙන්වා දෙමින් කරුණු 13ක් ඇතුළත් ලිපියක් මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇතැයි ජනාධිපති මාධ්‍යංශය පවසනවා. උද්ගත වෙති ආර්ථික අර්බුදයේ හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව එමගින් පෙන්වා දී තිබෙනවා. විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීම සඳහා හඳුනාගත් ප්‍රමුඛතා ලයිස්තුවක් අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ජීවන වියදම් පහත හෙලීම හා දේශීය ආර්ථික ආකෘතියක් නිර්මාණය කිරීම එහි ඇතුළත් යෝජනා වනවා. එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයට, කෘෂිකර්මාන්තයට හා ගොවි ජනතාවට සහන සැලසීම, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් කෘතිමව නිර්මාණය කරන කූඩ වෙළඳුන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම කෙරෙහිද මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරු ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර තිබෙනවා. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ආයෝජන සඳහා දිරිගැන්වීම, අපනයන ආර්ථිකයන් ගොඩනැගීම හා සම්පත් අවභාවිතය වැළැක්වීම සඳහා වන තිරසාර සැලසුමක් සැකසීම කෙරෙහිද ජනාධිපතිවරයාගේ සහ රජයේ අවධානය යොමු විය යුතු බවයි.